තාක්ෂණය දියුණු වෙන්නේ තරඟකාරීත්වයත් එක්ක. එක සමාගමක් යම්කිසි තාක්ෂණයක් හරහා අලුත් දෙයක් නිෂ්පාදනය කරද්දී තවත් සමාගමක් මීට වඩා දියුණු දෙයක් ඉදිරිපත් කරන්න තමයි වෙහෙසෙන්නේ. යුද තාක්ෂණයත් මෙන්න මේ වගේ. එක රටක් යම්කිසි විදිහකට යුද අවියක් නිෂ්පාදනය කරද්දී තවත් රටකින් ඊට වඩා දියුණු තාක්ෂණයක් සහිත අවියක් නිර්මාණය කරන්න යනවා. මෙන්න මේ විදිහේ තාක්ෂණයේ දියුණුවත් එක්ක නිර්මාණය වෙච්ච මිසයිල්ස් ගැනයි අද අපි ගැජට් මේනියාගෙන් කතා කරන්නේ. මීට කලින් ගැජට් මේනියා හරහා අපි මිනිසාව සඳ මතු පිටට අභ්‍යවකාශයට අරන් යන රොකට් ගැන කතා කරා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ රොකට් තාක්ෂණයම පාවිච්චි කරලා යුද්ධය කියන දේ කොච්චර දුරට මිනිසා විනාශ කරන එහෙමත් නැත්නම් මිනිස් ජීවිත සහ වෙනත් ගොඩනැගිලි මේ හැම දෙයක්ම විනාශ කරන තාක්ෂණයන් කොච්චර දුරට මිනිසා නිර්මාණය කරලා වැඩි දියුණු කරලා තියනවද කියලා බලන්න. මිසයිල් එකක් කියලා කියන්නේ ගයිඩඩ් රොකට් එකක් කියලා බොහොම සරලව කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් කතා කරපු අර මිනිසාව සඳ මතු පිටට අරගෙන ගිය රොකට් කන්සෙප්ට් එකම තාක්ෂණයම පාවිච්චි කරලා දැන් ඒකට අපි ගයිඩන්ස් සිස්ටම් එකක් දෙනවා. ඒ වගේම වෝහෙඩ් එකක් මේකට ඉන්ක්ලූඩ් කරනවා, අන්තර්ගත කරනවා යම්කිසි විනාශකාරී කටයුත්තක් සඳහා. මේ මිසයිල් තාක්ෂණය දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියේ V1 සහ V2 රොකට් එක කරලියට එද්දී ඇත්තටම රොකට් නිෂ්පාදනය සහ රොකට් එකක් මේ වගේ යුද කටයුතු වලට ගැනීම ඉතාමත් ඈත අතීතයට යනවා. ඔගලොන්ට අන්තර්ජාලය හරහා මේ ගැන හොයාගන්න පුළුවන්. අද අපි කතා කරන මිසයිල් තාක්ෂණය බොහොම දියුණු වෙලා තියෙනවා. වර්තමානයේ වෙද්දී මිසයිල් එකක් හරහා යම් කිසි විදිහකට හීට් සීකින් හරහා වාහනයක් එහෙමත් නැත්නම් ප්ලේන් එකක් පසුපස හඹා ගිහිල්ලා ඒක විනාශ කරන්න, එහෙමත් නැත්නම් ගයිඩඩ් රොකට් එකක් හරහා මොහොතින් මොහොත වෙනස් වෙන ඕනෑම ටාගට් එකක් පවා ඉලක්ක කරගන්න පුළුවන් විදිහට මේ තාක්ෂණය වැඩි දියුණු වෙලා තියෙනවා. මේ විදිහේ මිසයිල් එකක් තුල එහෙමත් නැත්නම් මේ විදිහට ගයිඩඩ් රොකට් එකක් තුල ප්‍රධාන කොටස් කීපයක් අන්තර්ගත වෙනවා. ඉතින් මේ අතරට ටාගටින් සිස්ටම් එකක්, ගයිඩන්ස් සිස්ටම් එකක්, ෆ්ලයිට් සිස්ටම් එකක් වගේම එන්ජින් එකක් සහ වෝහෙඩ් කියන එක අන්තර්ගත වෙනවා. මෙන්න මේ විදිහට බොහොම සරලව මිසයිල් එකක කොටස් අපි වෙන් කරොත් මෙතනින් ප්‍රධානම දේ වෙන මේ වෝහෙඩ් එක සමහර විට පුපුරන ද්‍රව්‍යයක ඉඳලා ඉතාමත් විශාල විනාශයක් කරන්න පුළුවන් න්‍යෂ්ටික වෝහෙඩ් එකක්, එහෙමත් නැත්නම් නියුක්ලියර් වෝහෙඩ් එකක් පවා වෙන්න පුළුවන්. මෙන්න මේ මිසයිල් තාක්ෂණයත් එක්ක පහුගිය අවුරුදු කීපයටම වඩා ඉතාමත් දරුණු විදිහට රට රටවල් අතර උද්ගතව පවතින ප්‍රශ්නවලට මේ මිසයිල් තාක්ෂණය සහ මේ න්‍යෂ්ටික අවි සහිත මිසයිල් කියන දේ සෑහෙන දුරට බලපාලා තියෙනවා කියන එකට අපිට ඕනවටත් වඩා උදාහරණ තියෙනවා. මිසයිල් එක කියන දේ අපි සම්පූර්ණයෙන්ම මනසට එන චිත්‍රය ටිකක් වෙනස් වුණාට වතුර යට එහෙමත් නැත්නම් අණ්ඩවෝට විදිහටත් මිසයිල් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් ටෝපිඩෝ එකක් විදිහට එහෙමත් නැත්නම් මුහුද යට තියෙන සබ්මරින් එකක් ඉලක්ක කරලා, එහෙමත් නැත්නම් ship එකක් නැවක් ඉලක්ක කරලා මේ විදිහට මුහුද යටින් වතුර යටින් යවන්න පුළුවන් මිසයිල් එකක් ටෝපිඩෝ එකක් විදිහට හැඳින්වෙනවා. ඉතින් තාක්ෂණය කියන දේ දවසෙන් දවස වැඩි දියුණු වෙද්දී මේ මිසයිල් තාක්ෂණ එහෙම නැත්නම් යුද තාක්ෂණයත් ඉතාමත් වේගෙන් දියුණු වෙනවා. මිසයිල්ස් ගැන තවදුරටත් කතා කරන්න කලින් අපි පුංචි බ්‍රේක් එකකට ගිහින් යමු. මිසයිල් තාක්ෂණය ගැන කතා කරද්දී යුද්ධයක් තුළ ලැබෙන ටාගට්ස් එහෙමත් නැත්නම් ඉලක්කයන් එකිනෙකට වෙනස් වෙනවා. මෙන්න මේ වෙනසත් නිසාම මිසයිල් කියන දේවල් වෙනස්ම විදිහකට තමයි ඩිවලොප් වෙන්නේ. මෙතනදී ලැබෙන ටාගට් එක එහෙමත් නැත්නම් යොදා ගන්නා කාර්යය අනුව මිසයිල්ස් වෙන වෙනම දියුණුවට ලක් වෙමින් පවතිනවා.
මේ විදිහට දියුණු වෙන මිසයිල්ස් අතරට අපිට භාවිත එහෙම නැත්නම් යූසේජ් එක අනුව මේවා වර්ග කරන්න පුළුවන්. මේ අතරට air to air missiles air to surface missiles surface to air missiles anti-ship missiles anti-tank missiles විදිහට මේවා වර්ගීකරණය කරන්න පුළුවන්. මේ විදිහට මිසයිල්ස් වර්ගීකරණය යූසේජ් එක අනුව එහෙම නැත්නම් භාවිතය අනුව බොහොම දල වශයෙන් සරලව අපි වෙන් කරලා හඳුන්වන අතරේ ප්‍රධාන වශයෙන්ම මිසයිල් තාක්ෂණය තුළ අපිට අඳුනගන්න එහෙම නැත්නම් ඇහෙන වචන කීපයක් තියෙනවා. මේ තමයි क्रूज मिसाइल सह बैलिस्टिक मिसाइल කියලා කියන්නේ. क्रूज मिसाइल එකක් කියලා කියන්නේ බොහොම සරලවම ගත්තොත් යම් කිසි විදියකට ජෙට් එන්ජින් එකක් එහෙම නැත්නම් රොකට් එන්ජින් එකක් පාවිච්චි කරලා තමන්ගේ ඉලක්කය කරා යනකම් තියෙන ගමනේ වැඩි කාලයක් මේ විදියට තමන්ගේ රොකට් තාක්ෂණයෙන් එහෙම නැත්නම් ජෙට් එක හරහා පියාසරිය සිද්ධ කරන මිසයිල් එකක් කියලා බොහොම සරලව කියන්න පුළුවන්. क्रूज मिसाइल එකක් මේ විදිහට තමන්ගේ වැඩි වේලාවක් අදාළ ටාගට් එකට පියාසරියක් විදිහට කටයුතු කරද්දී බැලිස්ටික් මිසයිල් එකක් කියලා කියන්නේ බොහොම සරලවම ගත්තොත් තමන්ගේ සම්පූර්ණ ගමන් කාලය තුළ ඊටමත් පුංචි වේලාවක් මේ විදිහට ජෙට් එහෙම නැත්නම් රොකට් එන්ජින් වලින් ක්‍රියාත්මක වෙලා ඊටමත් ඉහළ අහසට ගිහිල්ලා තමන්ගේ අවසාන අදියර පහතට වැටීම එහෙම නැත්නම් මේ බැලිස්ටික්ස් හරහා සිද්ධ කරන මිසයිල් එකක්. ඉතින් මේ බැලිස්ටික් මිසයිල් වලට හැකියාව තියනවා ඊටමත් ඉහළ අහසට තමන්ගේ වෝහෙඩ් එක යොමු කරලා ඊට පස්සේ බොහොම පහසුවෙන් වෙනත් රටක් දක්වා ඊටමත් ලොකු රේන්ජ් එකකට තමන්ගේ මේ අවියේ තියෙන ප්‍රහාරාත්මක බලය වැඩි කරන්න. මේ විදිහට යුද්ධ එහෙම නැත්නම් තාක්ෂණය තවත් පැති කඩක් ගැන අපි කතා කරන්නේ ගැජට් මේනියා වැඩසටහන හරහා තාක්ෂණය කියන දේ හොඳ සහ නරක කියන හැම දේ ගැනම හැම දෙනාම දැනුවත් වීම ඉතාමත් වැදගත් නිසා අද මේ යුද්ධයට පාවිච්චි කරන තාක්ෂණයම හෙට සමහර විට ඉතාමත් හොඳ දෙයකට යොදා ගැනීමත් මේ දැනුවත් වීම හරහා සමහර විට අපිට සිද්ධ කරන්න පුළුවන් වෙයි. මිසයිල්ස් ගැන අපි කතා කරද්දී මෙතන නොකියවුණු කතාවක් තියෙනවා. ඒ තමයි එක රටක් මේ විදිහට මිසයිල් තාක්ෂණයෙන් ඉතාමත් වේගෙන් ඉලක්කයක් කරා යන්න පුළුවන්, රටක ඉඳලා තව රටකට යන්න පුළුවන් තාක්ෂණයක් හොයාගද්දී අනිවාර්යයෙන්ම මේ මිසයිල් ස්ට්‍රයික් එකක්, මිසයිල් ප්‍රහාරයක් නවත්ව ගන්න අවශ්‍ය වෙන ඇන්ටි මිසයිල් තාක්ෂණයකුත් ඒහා සමගම දියුණු වෙන්න අවශ්‍ය වුණා. ඉතින් මෙන්න මේ ඇන්ටි මිසයිල් සිස්ටම්ස් එහෙම නැත්නම් මිසයිල් කවුන්ටර් මෙෂර්ස් විදිහට මේ වෙනකොටත් ලෝකයේ විවිධ රටවල් විවිධ සමාගම් තමන්ගෙම ආවේණික තාක්ෂණයන් මේ වෙනකොටත් නිෂ්පාදනය කරමින් යනවා. මේක කොච්චර භයානක දෙයක්ද කියනවා නම් දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් තමන්ගේ V2 රොකට් හරහා ප්‍රහාරයන් එල්ල කරද්දී මේක හමුදාවලට එහෙම නැත්නම් අනෙකුත් රටවල් වලට නවත්ව ගන්න බැරි වුණා. මේ බැරිකම නිසාම විශේෂයෙන්ම එංගලන්තය වගේ රටවල් සිද්ධ කරපු දේ තමයි V2 රොකට්ස් වලින් ප්‍රහාර එල්ල වෙන
ප්‍රදේශ ගැන වැරදි තොරතුරු සමාජගත කිරීම. මේ හරහා ඒගොල්ලන්ට පුළුවන් වුණා විශේෂයෙන්ම ජර්මනියට මේ පණිවිඩය ඔත්තු කරුවන් හරහා ලැබෙන්න සලස්සන්න එයාලගේ රොකට්ස් වැටෙන්නේ නියමිත එල්ල කරන ප්‍රදේශවලට නෙවෙයි කියලා. මේ විදිහට තමයි පළවෙනි V2 ප්‍රහාර වලින් මේ විදිහට රටවල් ආරක්ෂා වෙන්න උපක්‍රමයක් විදිහට අනුගමනය කරන්නේ. මේ දේවල් එක්ක වර්තමානයේදී විශේෂම ගුවන් යානයකට හීට් සීකින් මිසයිල් ඇටැක් එකක් එල්ල වුණොත් එතනදී ගුවන් යානයේ එන්ජිමේ පිට වෙන තාපය පිටුපස හඹා යන මිසයිල් එක වෙනත් පැත්තකට යොමු කරන්න ෆ්ලෙයාස් පාවිච්චි කිරීමත් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඉතාමත් හෙමින් මිසයිලයකට සාපේක්ෂව ඉතාමත් හෙමින් ගමන් කරන යුද ටැංකි වලට පවා මේ වෙනකොට කවුන්ටර් මෙෂර්ස් එහෙම නැත්නම් මිසයිල්ස් විදිහට තමන් අසලට එන රොකට් වලට මිසයිල් වලට ප්‍රහාර එල්ල කිරීමේ සිස්ටම්ස් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වෙතත් මේ වෙනකොට අපිට දකින්න ලැබෙන විශේෂතම සුවිශේෂිතම මේ විදිහේ ඇන්ටි මිසයිල් සිස්ටම් එක තමයි ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන අයන් ඩෝම් එක කියලා කියන්නේ. නිරතුරුවම අපේ නිවුස් වලින් ප්‍රවෘත්ති වලින් ඇහෙන මේ අයන් ඩෝම් සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත් විශේෂ ආකාරයකට. ඊශ්‍රායලයට එල්ල වෙන දහස් ගානක රොකට් ප්‍රහාර නවත්වන්න ඊශ්‍රායලය නිර්මාණය කරන අයන් ඩෝම් එක හරහා නිරන්තරයෙන්ම තමන්ගේ අහස ස්කෑන් කරමින් ඒ වෙත එල්ල වෙන මිසයිල් ප්‍රහාර එහෙම නැත්නම් මිසයිල් හඳුනාගෙන ඒවා විනාශ කරන්න උඩ අහසේදීම විනාශ කරන්න තවත් මිසයිල් එකක් නිකුත් කිරීම සහ තප්පරෙන් තප්පරේ වෙනස් වෙන මේ මිසයිල් වෙන ගමන් මාර්ග ඒ විදිහටම ට්‍රැක් කරලා ඒ තුල ඉතාමත් සාර්ථක විදිහට මේ මිසයිල් ප්‍රහාර මැඩ පවත්වන්න ඊශ්‍රායලයට හැකියාව ලැබිලා තියෙනවා. මේ විදිහට ඊශ්‍රායලයේ තියෙන අයන් ඩෝම් එකත් 100%ක්ම සාර්ථක නැහැ. ඒ වගේම මේ අයන් ඩෝම් සිස්ටම් එකේ දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි මේ අයන් ඩෝම් කියන සම්පූර්ණ සිස්ටම් එකේ පුංචි කොටස් විදිහට තියෙන යුනිට් එකක් තියෙන තැනක් වෙනත් රටකින් එහෙම නැත්නම් මේ විදිහට ප්‍රහාර එල්ල කරන පිරිස්වලට ඒක අඳුන ගන්න පුළුවන් වුණොත් ඔවුන්ට පුළුවන් වෙනවා බොහොම සාර්ථකව මේ තියෙන ස්ථාන මේ විදිහට යුනිට්ස් තියෙන ස්ථාන විනාශ කරන්න. මේ නිසාම ඊශ්‍රායලයේ තමන්ගේ අයන් ඩෝම් එකේ තියෙන මේ යුනිට්ස් එක තැනක වැඩි කාලයක් තියන්නේ නැහැ කියන එක සහ මේවා තැනින් තැනට අරන් යනවා කියන එකත් අපිට අන්තර්ජාලයේ ඇසුරෙන් හොයාගන්න පුළුවන් වුණා. මේ විදිහේ සිස්ටම් එක්ක අයන් ඩෝම් වගේ සිස්ටම් එක්ක විශේෂයෙන්ම ඇමරිකානු හමුදාව තමන්ගේ නාවික යාත්‍රාවල වගේම ගොඩබිමත් මේ මිසයිල් වලට විරුද්ධව සටන් කරන්න C-RAM එහෙමත් නැත්නම් කවුන්ටර් රොකට් ආටිලරි මෝටර් සිස්ටම් කියන විදිහට සිස්ටම් එකක් ඩෙවලොප් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මිසයිල් තාක්ෂණය කියලා කියන්නේ යුද්ධයත් එක්ක එකතු වෙලා විශාල විනාශයක් කරන්න පුළුවන් තාක්ෂණයක්. හැබැයි මේක අති දියුණු වෙන එහෙම නැත්නම් ඉතාමත් වේගෙන් දියුණු වෙන තාක්ෂණයක් කියලා කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ජනතාව විදිහට අපිට මේක එච්චර වැදගත් උනේ නැති වුණාට රටක් විදිහට රටවල් විදිහට එයාලගේ ආරක්ෂාවට මේ මිසයිල් තාක්ෂණය වැඩි දියුණු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මිසයිල් එකක් හරහා පුංචි ඉලක්කයක් වෙනුවට ඉතාමත් විශාල ඉලක්ක ලබා ගැනීම සහ මේවා වටපිටාවේ සෑහෙන විශාල විනාශයක් සිදු කරන දේවල් වුණාට මේ වෙනකොට තාක්ෂණය හරහා මේ ගයිඩඩ් සෙල්ෆ් ප්‍රොපෙල්ඩ් කියන කන්සෙප්ට් එක අලුත්ම තැනකට අරන් ගිහින් තියෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්න ඩ්‍රෝන් තාක්ෂණය මේ හා සම්බන්ධ කරලා බොහොම පහසුවෙන්ම ෆේස් ට්‍රැකින් වගේ දෙයක් හරහා පුද්ගලයෙක්ව හොයාගෙන ගිහිල්ලා ඔහුට විතරක් හානි කරන්න පවා ඉතාමත් විශාල වේගයක් හරහා මේ වෙනකොට තාක්ෂණය තුළින් කන්සෙප්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් යුද තාක්ෂණය කියලා කියන්නේ
මිනිස් ජීවිත විනාශ කිරීම සඳහා තාක්ෂණය යොදා ගන්න යම්කිසි අඳුරු පැතිකඩක් කියලා කියන්න පුළුවන්. හැබැයි අද අපි පාවිච්චි කරන ගොඩක් තාක්ෂණයන් මේ යුද්ධයේ ප්‍රතිඵල විදිහට ඊටමත් ඉක්මනින් දියුණු වෙච්ච තාක්ෂණයන් කියන එකත් අනිවාර්යයෙන්ම මතක තියාගත යුතු දෙයක්. ඉතින් එහෙමනම් මේ සතියේ ගැජට් මේනියා හරහා මිසයිල් තාක්ෂණය ගැන ගොඩක් තොරතුරු දැනගත්ත කියලා හිතනවා. ඒ වගේම ලබන සතියෙත් ඊටමත් ඉන්ට්‍රස්ටිං දේවල් එක්ක ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා තවත් ගැජට් මේනියා එපිසෝඩ් එකකින්.